මං එතන උඹ ගිහිල්ලා ඇති කියලා. පරිස්සමෙන් ගිහිල්ලා වරෙන් මල්ලි. උඹත් එකයි මගේ වුණත් එක. බස්සගෙන මචං. දීප්ත වැඩද හම්දුරනේ එළව කොටුවක් ගෙන්න එපා දීප්ත මම මේ තාතට තීන්ත වගේ දෙන්න ආවේ හැමදාම අඹන රූප වලට විඳන් කරනවා අපි පුළුවන් ඉද උදව් කරන්න එපේ ගෙදර නැද්ද? අද තාත්තා ක්ලිනික් දවසනේ. අම්මට තනියෙන් යන බැරි හින්දා අක්කත් ගියා. මේ හාමුදුරු දන්වන දලා දින්නේ. ඔව් දීප්ත. එහෙනම් මං ගිහලා එන්න. ගෙදර යමු මතක් කරලා කියන්නකෝ. ආ මේ සමන්තයි සම්පතුයි ආවනේ පන්සලට. පුස්කොළ පොත් වගේ අක්වාගෙන. මොකද පුස්කොළ පොත්? ඔව්වා සුදු මහත්තයේ මොකද පරණ දේවල් ගැන පොතක් ලියනවලු. මං තිබිච්ච ඔක්කම දුන්නා. එතනිටු මිනිස්සුන් නම් කිව්වේ ඒවා මේ සර්පෙදකම ගැන ලියවෙච්ච කියලා. ගිලෙන් නම් දීත්. කොහොම කැලරින් ගන්න කරන්නේ මම උඹලා පෙරලගෙන හෙව්වා අපි පොඩි ගේමක ඉන්න බා මට ආවුදුරු කිව්වා උඹලා සුද්දගේ වැඩකට පාර පුස්කොල පොත් හෙව්වා කියලා උඹෝ මේ දනුත් ගියේ මේ සුද්දගේ කේස් එකේ වැඩකට තමයි මචං මේ සුද්ද පුස්කොල පොත් වලට අමතර ඔය නටබුන් තැන් මොනවා මේ කැමරා කරන්න කවුද උඹලට ඔක සෙට් කළේ මන් දන්න පොරා උඩ බලව මේ සෆාරි වාහන ඩ්‍රයිවර් කෙනෙක් වැලිපල් ටයිල් තමයි සෙට් උනේ අපිට තියෙන්නේ මචං
සුද්ද මිනිහට කියන ප්ලේස් ටිකයි බඩු ටිකයි හොයලා දෙන්න විතරයි. උන් හොඳට ගෙවනවා කිව්වා. දැන් ලටමුන් දින කම උනාද? ඔයා ගත්ත මචං කන්ද ගල් ගනු තියෙන තැන. හැබැයි පොඩි කොස්සක් තියෙනවා. මොකද මචං? උන් ගන්න ප්ලේස් වල ෆොටෝ ඉල්ලනවා නේද? ඒක කොහෙද බං ෆොටෝ ගන්න කැමරා? ඒ දීප්ත අපිට කැමරා ඔකවා ගන්න විදියක් නැති වේද බං කොහෙන් හරි? බලමු මං try කරන්න. අපේ ගෙදර එකක් තිබ්බා. අනේ නියමයිනේ බං. මේ දැන් මං ගෝයා පැත්තට. මාළු එක්ක කොටන් රෝස් පම් පාරක් දාමු. Pocket ticket to fit when a new Axe ticket perfume. කොරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපලක් නැවුම් බවින් පිරිමුවක් නව සිග්නල් 123 නම කියලාම ඉල්ලන්න. තාත්තා කොයි? නිදි. බෙහෙත්තර සැලටමද කොහෙද? දොස්තර මහත්තයා මොකද කියන්නේ? මුකුත් නෑ. පොත බැලුවා බෙහෙත් ලිව්වා. වැඩි දෙයක් කතා කරන්න බෑ ඊළඟ ලෙඩාව ගත්තා. හරියන්නේ නෑ මල්ලි. චැනල් කරලා හරි තාත්තව පෙන්වන්න වෙනවා. මේ? ඔසවගේ වැඩි බැලුවද? අන්න මන් රීල් එකකුයි බැටරි දැම්මා. ෂා, නියමයිනේ. ඒක වැඩද? ෆීල් එක දාන්න කියලා ස්ටුඩියෝ එකක් යන අරන් කිව්ව ෆොටෝ ගහලම තමයි බලන්න වෙන්නේ කියලා. කවන්න නෑ ඔයි. මේ වෙලාව හැටර අපේ උන්ට ඕකත් වටිනවා. අල්ටයි ෆෝන් බිල් එක ගවන්නේ කොහොමද දැන් මම යනවා. එහෙම ෆොටෝ ටික සුද්ධ කරලා ගේන්න. මචං ෆොටෝ සුද්ධ කරන වැඩේනේ මේක තියාගනි. පිස්සුද බා? අක්කතුළු සල්ලි වගේ මං ගාව තියෙනවා. බලෝක තියාගනි. දීප්ත. මේ සල්ලි ටික ගනින්කො බා. වෙලාව හැටියට ඉතින් කැමරාව හම්බෙච්ච එක ලොකු දෙයක්නේ. දීප්ත මේ. මේ අපේ ෆොටෝ එකක් ගනින්කො. කොහෙනාද? කීයද මාමේ? නැතුව උඹේ ෆොටෝ පාර වැඩ කරා ඌලත් හරි දැන් සාම්ප්‍රදායික ජේසන් ඇතිවරයි ආ
මචං මං ඊ සුලෝ දැක්කනේ හන්දියේදී නෑ මොකද්ද කිව්වේ අපුව මතක් කරාද අපි මතක් කරන්නේ කොහෙද බං ඒකි අපිට අන්නෝ කියන්නේ ගමෙන් ගියේ මං ගියා ආපු වාහනේ ළඟට මං ඇදි වාහනේ ගියා රකින්න නැතුව ඇති බං ඒකයි මට ජගා මතක් වුණා බං දැන් මුල වැඩේ කවද්ද ඉවර වෙන්නේ මචං මෙහෙමයි උන් කැමරා බඩු ටිකත් එක්ක වැඩේ සෙට් කරගනි හරිද අපිට තියෙන අපේ බඩු ටික දීලා ගාන ගන්න කවුද බං කවුද බං වැලි ඕඩර් බං දැන් ඕවට වෙලාවක් නෑ බං මල්ලි මල්ලි යශෝදරක් ඇවිල්ලා මල්ලි එපා සමන්ති මන් දැන් යනවා මල්ලි වැඩක ඔහොම පොඩ්ඩ ඉන්නකෝ ඔයාට දෙන්න දෙයක් තියෙනවා තොවිලියක නටන්නද නෑ බං මේ අර සුද්දගේ පුතේ වැඩේට වැඩේ සැරට යනවා වගේ ට්‍රයි තමයි මචං උඹලට ගානක් එනවනම් කමන්නේ නැති අනිවාර්යෙන් මචං සුද්දා යද්දි අපි ගොඩ මොනවද මේක තියෙන්නේ දෙහි හොඬලාල පන්ද ඔක්කොම තියෙනවනේ බා මේකේ හලෝ වැලිද මේ දවස්වල අමාරුයි වැලි ඕඩර් අබ්බා බලන්න ඕන උකුන්ට අපි වැලි දෙන්න ගියාම කියන ඒවා මල්ලිලගේ වැලි වලට පර්මිට් නෑ මල්ලි අහුනොත් අපිත් අමාරුවේ ගාන අඩු කරන්න බැරිද ඈ ෆිනෑන්ස් එක ගිවට පස්සේ අපිටත් මේ වගේ ඇති වැඩක් නෑ ඒකට මොකද දවස් දෙකක් වැඩ නැවතුත් එහෙම නාහෙන් අඬනවා උකුන්ට දැනෙන්නත් එක්කම තමයි මම ෆෝන් එක කට් කරේ වැඩි වෙලා නම් එහෙම තියන් ඉන්න බෑ බං. අපි යනවා හවසට සෙට් වෙමු ඈ. කොහෙද යන්නේ? මාතන හන්දියට. හවසටම.
මොකද තමයි හරි අයියා කෝල් කරා මෙච්චර වෙලා එයා තාම වැඩලු දැන් ඇති ඔයෝ අවසින් දන්න මොකද්ද ඔය සද්දේ තුවක්කුවක් වෙන්න බෑ බෝරයක් ඔය කෝකරත් දැන් ඔය ඇති ඔය යම් දැන් 12ත් පහු වෙලා තව ටිකයි තමසන මං එන්න පිස්සුදෝයි එහෙනම් තමස ඕක ඉවරනකම් මාත් ඉන්නවා ඒක හොඳයි. හිත හීල් දානෙත් අපේ. යා.